විරාමයක් තමයි අපි අරගත්තේ. විරාමෙන් පස්සේ වුණ අපි නැවතත් එකතු වෙනවා කලම් ඩොක්ටර් විශේෂංගෙන්. වෛද්‍යතුමන් සමග අපි කතා බහ කරමින් හිටියේ, අපි ඡායාරූපයක් බලමින් හිටියේ. ගැස්ට්‍රයිටිස් රෝගය හඳුනා ගන්න ආකාරය තමයි අපි මීළඟ ඡායාරූපෙන් බලන්නට යන්නේ. වෛද්‍යතුමන් අපිට විස්තර කරයි කොහොමද කියලා. වෛද්‍යතුමනි, අපි පළවෙනි ඡායාරූපයේ දැන් ආමාශය හඳුනාගත්තා, කොටස් හඳුනාගත්තා. ඔව්, පළවෙනි ඡායාරූපයෙන් පෙන්නුම් කරේ, පළවෙනි රූපය පෙන්නුම් කරේ ආමාශයේ සාමාන්‍ය ස්වභාවය කොහොමද කියන එකයි. මේ දැන් ඔබට පේන රූපයෙන් පෙන්නුම් කරන්නේ ග්‍රහණියේ තුළ සාමාන්‍ය ස්වභාවය. ඔබට පේනවා ඇති එහි කිසිදු තුවාල ඒ වගේව පේන්න නැහැ. ඒ නිසා එය හෙල්දි, මොනවාද, නිරෝගී අවස්ථාවේ අපිට දක්නට ලැබෙන්නේ ඔන්න ඔය විදිහටයි. ඊට අපි ඊළඟ රූපයට ගියොත් එහෙම, ඊළඟ රූපයෙන් අපිට පුළුවන් බලාගන්න මෙන්න මේ රූපයෙන් පෙන්නුම් කරන්නේ මොකක්ද. ආමාශයේ අර ඉදිමුණු ප්‍රදාහයට පත්වුණු ආමාශ බිත්තියයි. එතකොට දැන් මේකෙන් පෙන්නුම් කරනවා අපේ ආමාශයේ අර ශ්ලේෂ්මල පටලයේ යම් යම් වෙනස්කම් නිසා මොකද වෙලා තියෙන්නේ. ඒකේ පටලය ඉතා තුනී වෙලා ශේෂ්මල පටලය අඩුවීම නිසා, එමත්තන් ශේෂ්මල පටලයේ තැන් තැන් සිදුරු ඇතිවීම නිසා තමයි ඒ අම්ලය නිසා මේ ප්‍රදාහය, මේ ඉදිමීම, මේ ඊළඟට ගැස්ට්‍රික් අල්සර්ස් කියන ඒවා ඊළඟට තුවාල සඳහාත් යනවා. එතකොට මේ තරම් දුරට ආවට පස්සේ අපි තුන් තුවාල ඇති වුණොත් එහෙම ඒ තුවාල වලට නිසි ප්‍රතිකාර කරන්න නැතුව, නිසි විදියට ඒට අවශ්‍ය බෙහෙත් ලබා ගන්න නැතුව, අපේ ගති පැවතුම්, අපේ ජීවන රටාව වෙනස් කර ගන්න නැතුව අපි හිටියොත් එහෙම මේ තුවාල තවත් විශාල වෙලා සමහර වෙලාවට මේ ආමාශයක බිත්තිය පසාරු කරගෙන මේ තුවාල යන්නට පුළුවන්. ඒක ඉතාම භයානක අවස්ථාවක්, ඉතා බැරෑරුම් අවස්ථාවක්, සංකීර්ණ අවස්ථාවක්. මොකද ඒ වගේ අවස්ථාවේදී අපිට ප්‍රතිකාර කරන්නට බැරුව යනවා. ඒ නිසා අපි ඒ වෙලාවේදී රෝගියාට වෛද්‍යවරු නිර්දේශ කරන්නේ සල්ලි කර්මයක්. ඒතර ඒ සඳහා දැන් අපිට පේනවා මේකේදී දැන් මේ ඉදිමුණු අවස්ථාවේදී, එහෙම නැත්නම් මීට පෙර අපේ මූලික ලක්ෂණ ටික දිනනකොට මොනවද මම මේ කියපු මූලික ලක්ෂණ? අර කෑම, දැන් ඔන්න මම නැවත එන්නම් ගැස්ට්‍රයිටිස් අවස්ථාවේදී, ඊට පෙර හෝ ඒ අවස්ථාවේදී අප තුළ දක්නට ලැබෙන සාමාන්‍ය ලක්ෂණ මොනවද කියලා නැවත අපි කිව්වා. ඒතර තමයි සාමාන්‍ය ආහාර වලින් පස්සේ හෝ පෙර හෝ උදරාබාධ ඇති වෙන එක. ඊළඟට ආහාර ගන්න නැතුව හිටියාම අපි තුන් කෑම වෙලා පොඩ්ඩක් පරක් වුණොත් එහෙම අපිට බඩ තැවිල්ල, ඊළඟට වඩේ වේදනාව, ඊළඟට උගුරට එන ගතිය එහෙම ඇති වෙන්නට පුළුවන්. ඊළඟට අපි ආහාර ගත්තට පස්සේ ආහාර උගුරට එනවා, සමහරවිට වමන යනවා, මේ වගේ ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්. ඒතර මේ ලක්ෂණ වැඩි කරන්න හේතු වෙන දේවලුත් තියෙනවා. දැන් අපිට යන්තම් මේ ගැස්ට්‍රයිටිස් අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවේදී අපි කුළුබඩු අධික වශයෙන් කුළුබඩු යෙදූ ආහාර ගන්නවා නම්, ඒ කියන්නේ ඉතාස් මිරිස් 3-5 ඒවා දාපු වැඩියෙන් දාලා සැර ආහාර ගන්නකොට, එතකොට මොකද වෙන්නේ? ඒකෙනුත් මේ ගැස්ට්‍රයිටිස් ඇතිවීම, එහෙම නැත්නම් ඒක සංකීර්ණ වීම තව තවත් වැඩි කරනවා. එතකොට ඊළඟට අපි නිසි ප්‍රමාණයෙන් වතුර බොන්නේ නැත්තම්, අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්නේ නැත්තම් එතනදි අපිට මේකට මේ රෝගයට බලපෑමක් ඇති කරන්නට පුළුවන්. ඊළඟට අපේ ඇබ්බැහිවීම පුරුදු මේකට බලපානවා. එතකොට අපි කවුරුත් දන්නා හොඳ උදාහරණයක් තමයි මද්‍යසාර පාවිච්චි කරන එක. එතකොට එහෙම නැත්තම් අපි පොදුවේ තේරෙන්න කිව්ව තරක්කු වුණ එක. ඒතර මේ අරක්කු වීම නිසා, මේම මද්‍යසාර පානය නිසා මේ ආමාශයේ පටලයට හානි සිද්ධ වෙනවා. ඒතර මං කියේ මොකද්ද පටලය? ශ්ලේෂ්මල පටලය. ඒතර ශ්ලේෂ්ම පටලයට හානි සිදුවීම නිසා මොකද වෙන්නේ? අර ආමාශයක බිත්තිය මේ හයිඩ්‍රොක්ලොරික් අම්ලයට නිරාවරණය වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? එතනත්
තුවාල ඇතිවෙන්න පුළුවන්. ඊළඟට දුම්මුරණ අය, එතකොට සිගරට් ඒ වගේ දේවල් පාවිච්චි කරන අය, ඒ අයටත් මේක වැඩිවීමේ ප්‍රවණතාවය වැඩි. එනිසා දැන් පහසු ආකාර දෙකක් තියෙනවා මේක අඩු කරගන්න. එකක් තමයි මේ අපේ ඇබ්බැහිවීම ටික අපි ඒ පාවිච්චි කරන ද්‍රව්‍ය වලින් මිදීම. අනිත් එක තමයි වෙලාවට නිසි කලට ආහාර ගන්න එක. ඒතොර නිසි වේලාවට අපි ආහාර ගන්නවා නම්, සුදුසු ආහාර ගන්නවා නම්, වතුර නිසි පරිදි පානය කරනවා නම්, එතකොට අපිට මොකද වෙන්නේ? අපිට මේ රෝගවලින් වළක්වා ගන්නට පුළුවන්. තවත් එක දෙයක් තමයි සමහර ඖෂධ දීර්ඝ කාලයක් පාවිච්චි කරන ඖෂධ තියෙනවා. ඒ ඖෂධ නිසා මේ ආමාශයක පටලයට හානි සිද්ධ වෙලා, මියුකස් මෙම්බ්‍රේන් එකට හානි සිදු වෙලා අපේ ගැස්ට්‍රයිටිස් හැදීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා ඒ ඖෂධ භාවිතාවෙත් අපි ඉතා පරිස්සම් වෙන්න ඕනේ අපේ ආමාශයට ඒව හානිකර විය හැකි නිසා. ඉතින් මෙහිදී අපිට හොමියෝපතික ඖෂධ ගැන කියන්නට තිබෙන්නේ එම ඖෂධවල මෙහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. එම බෙහෙත්වල ඒ තත්ත්වය නැහැ. හොමියෝපතික ක්‍රමදීස් මේ සඳහා පාසය අත්දැකීම් ඇති සමහර රෝග සඳහා දැන් හෘදයාබාධ වෙන්නට පුළුවන් දීර්ඝකාලීන වෛද්‍යතුමනේ මම හිතන්නේ අවුරුදු දෙකක් තුනක් නෙමෙයි, අවුරුදු සමහරක් අය අවුරුදු 10ක් 15ක් වගේ දීර්ඝ කාලයක් යනකම් දිගටම ඖෂධ වර්ග භාවිතා කරනවා. මේකෙන් ආමාශයට වෙන හානිය වැඩි නේද වෛද්‍යතුමනි? එතකොට ආහාර රටාව සහ ජලය පිළිබඳවත් අවධානය යොමු කරන්නට ඕනේ. අර වගේ කාලයක් තිස්සේ ඖෂධ ගන්නවා නම් සමහර අය දැන් පලා වර්ගෙම භාවිතා කරන්නේ නැහැ, දිරව ගන්න පහසු වෙන ජලය ආහාර ගන්නේ නැහැ. ඒකත් ලොකු බලපෑමක් වෙනවා ඇති වෛද්‍යතුමනි. ඔව්, දැන් මම කිව්වට දැන් අපි මේ ආහාර රටාව දැන් සම්පූර්ණ වෙනස් වෙලා නැතිනේ. අපි ඉතා හොඳ සම්ප්‍රදායික ආහාර රටාවක් තිබිච්ච ජනතාවක් නේ, රටක් නේ අපි. ඒතර අපි මොකද වෙලා තියෙන්නේ? දැන් අද අපිට මේ ලෙඩ රෝග ගොඩකට හේතු වෙන්නේ මේ අපේ ජීවන රටාවේ අපි ඇති කරගත්ත වෙනස්කම්. හුඟක් ඒවා අපි උමනාවෙන් ඇති කරගත්ත ඒවා. අපේ කලබලකාරී ජීවන රටාව අපි හොයලා බැලුවොත් එහෙම මේ අපි මේකට වැය කරන තරම් අපිට ලැබෙන්නේ නැහැ මේ අපි මෙච්චර උත්සාහ කළාට. ඉතින් ඒ නිසා මේ අපිට දෙනවා, අපිට ආවේනික ආහාර රටාවක් අපිට දෙනවා. ඉතින් අපි අද මොකද වෙලා තියෙන්නේ? අපිට මේ ගෙදර මේ වැඩ ටික කරගන්න වෙලාවක් නැහැ. හැබැයි ඉතින් අපි හොඳට හොයලා බලලා අපි කරන වැඩකුත් නැහැ. හැබැයි බලුවා මේ ලොකු වැඩ ගොඩක් තියෙනවා කිව්වට ඒ වැඩ සියල්ලටම කරන්න එක එක යන්ත්‍රත් අපි ගාව තියෙනවා. පොලිටික හරි ගස්ස ගන්න, එකෙන් කිරි ලබා ගන්න, මේ අඹර ගන්න, ඒ ඕන කරන ඔක්කොම ජාති තියෙනවා. ඒ ජාති තිබිලත් අපිට මේ ටික කරගන්න බෑ. ඒ නිසා එතන අපිට කාලය තමයි ප්‍රශ්නේ. කාලය එතන අපිට තමයි ප්‍රශ්නේ. ඔව්, එතන අපිට පේනවා අපේ කලමනාකරණේ මැනේජ්මන්ට් වල තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. අපි පොතේ මැනේජ්මන්ට් ඉගෙන ගත්තට මේ මැනේජ්මන්ට් උපාධියක් තිබුණාට අපිට මේ gedara ටික කලමනාකරණ කාලයක් නෑ. ඒ නිසා ඔබ කිව්වා වගේ අපිට පුළුවන් නම් හොඳ මේ ආහාර ගැනීම කියන එකත් ලොකු වැඩක්. අපිට ඒකට වෙලාවක් නැහැ. අපි කාර් එකේ යන ගමන් ආහාර ගන්නෙ, බස් එකේ යන ගමන් ආහාර ගන්නෙ නේද? එහෙම නැත්නම් වෙන ටීවී එක බලන ගමන් අපි ආහාර ගන්නෙ. ඉතින් අපි දන්නේ සතෙක් එහෙම මේ ගිහියොත් එයත් අපේ කටට යනවා මේ මොකද අපි ටීවී එක බලාගෙන ආහාර ගන්න නිසා. හරි. ඉතින් මේ ආහාර ගැනීම කියලා කියන්නේ ඉතාම වටිනා අපේ ජීවිතයේ හොඳ කොටසක්. මේකට අපි වෙලාවක් දෙන්නේ හොඳම කොටසට වෙලාවක් වෙන් කරගන්න. මේ තමයි අපි නිරෝගී කරන කොටස. විශේෂ ඖෂධ ඕනේ නැහැ අපි නිරෝගී කරන. අපි බලාපොරොත්තු වෙන්නේ තියෙන ඔක්කොම ජාතිත් ආහාරයට අරගෙන ලෙඩවලටත් තව එකක් හරි එකක් දාගෙන අපේ වැඩ ටික කරගෙන යන්න තමයි. එහෙම නෙමෙයි. ආහාර ගැනීම කියලා කියන්නේ ඉතා වැදගත් කාර්යයක්. මිනිසා ජීවත් වෙන්නේ ආහාර සඳහා නොවුනට මිනිසාට ජීවත් වෙන්න ආහාර අවශ්‍යයි. එතකොට අපි මේ ආහාර ගන්නා වේලාව අපි බුදුන් වඳින, අපි දෙවියන් වඳින ඒ සඳහා ගන්න කාලය වගේම හොඳ වේලාවක් මේ සඳහා වෙන් කරගන්න ඕනේ. එතකොට අපි අපේ කෑම ටික මොනවද? අපේ සාමාන්‍ය කෑම වේලක අඩංගු යුතු දේවල් මොනවද?
අපි දන්න ප්‍රධාන වර්ග තුනක් තියෙනවා කාබෝහයිඩ්‍රේට් ලිපිඩ් ප්‍රෝටීන ඊළඟට විටමින් වර්ග ඛනිජ ලවණ ඔය. તો ඔය ඔය ඔක්කොම අපි මන මන මට ප්‍රෝටීන් මෙච්චරයි මට කාබෝහයිඩ්‍රේට් මෙච්චරයි එහෙම කරනවට වඩා එහෙම කරන්න බෑනේ ඉතින්. ඒක අපි එහෙම කරනවා අර විශේෂ රෝගී අවස්ථාවකදී තමයි අපි යාට ඩයට් ෂීට් එකක් දෙනවා මෙන්න ඔයාගේ කෑම මෙච්චරයි ග්‍රෑම් මෙච්චරයි ඔහොම කියලා මැනලා දෙනවා. සාමාන්‍ය ආහාර වේල තෝ සාමාන්‍ය ආහාර වේලක් කොහොමද තියෙන්න ඕනේ? ඒ ආහාර වේල දැන් අපි ප්‍රෝටීන් මාළු මස් කිරි බිත්තර ඒවා දිනවනවා. ඉතින් අපි මාළු කෑල්ලක් තිබුණාම ඇති. ඉතින් අපි සාමාන්‍යයෙන් මාළු කිලෝ එකක් විතර කන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒකනේ මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ. අපිට මස් කනකොට සාමාන්‍යයෙන් ඔය හුඟක් අය කන චිකන් කියන කුකුල් මස් කියන ඒවා ඉතින් විශාල ප්‍රමාණයක් කනවා. ඉතින් එච්චර ප්‍රමාණයක් අපිට අවශ්‍ය නැහැ. හැබැයි වැඩෙන දරුවන්ට පොඩි ළමයින්ට ඒවා වැඩි ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් 18න් පස්සේ අපේ හුඟක් ඒව 18 19 ඒව පස්සේ හුඟක් අපේ ශරීරය වර්ධනය වෙලා ඉවරයි. ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ මොකටද? ශරීරය මේ පවත්වාගෙන යන්න. මේ නිරෝගී බව පවත්වාගෙන යන්න තමයි අපිට කෑම අවශ්‍ය වෙන්නේ. ඒ නිසා එතකොට අපේ කෑම වේලේ මාංශමය මොන හරි අවශ්‍ය නම් තියෙන්න පුළුවන්. ඊළඟට අනිවාර්යෙන් තියෙන්න ඕනේ එළවලු සහ පලා වර්ග.